නිර්මාණ කීපයක් තියෙනවා මැතිරියේ අපිට බලන්න පුළුවන් අපි මොන නිර්මාණයද කරන්නේ අපි ඉදිරිපස තියෙන රාම පෙරළද නිර්මාණය කරන්නේ නම් තුනම එකම වර්ගයේ මෙහො මේක හඳුන්වන්නේ ක්‍රෝල් එම්බ්‍රොයිඩරි කියලා මේක යුරෝපයේ ආරම්භ වෙච්ච යුරෝපයේම බොහොම ජනප්‍රිය මෙහො කලාව මොකද මේකට වෙනම ආවේනික දේවල් කීපයක් තියෙනවා දැන් ක්‍රෝල් එම්බ්‍රොයිඩරි ටිකක් ගොරෝසු දැන් හරිම තුනීනේ ගැන මෙහොම අපි සමහර අපි ඇනෙම්බ්‍රොයිඩරි මෙහොම උඩක් පැතලි දැන් මේකේ පොඩ්ඩක් පිම්බුණු ස්වභාවයක් තියෙනවා ඊට අමතරව දැන් මේකේ තියෙන්නේ මල් අපි මල් කුරුල්ල ඔක්කොම මහන නමුත් ඒවා ඇත්තම කුරුල්ල හෝ ඇත්තම මල් විදිහට මෙමේ කරන්නේ දැන් ඒකේ තියෙන අනිත් එක එකම දේ දැන් අපි හිතමු එකම පොලිය මෙහොම ක්‍රම දෙකක් තුනක් පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා ඒකයි තව වැලක් ආකාරයට යනවා ඒක ආවේනික ලක්ෂණ ඒක දැන් ඒක වැලක් වගේ තියෙනවා නමුත් ඒ වැලේම දක්ගෙදි වෙන විදිහට ගෙදි තියෙනවා අපව තව විදිය මලක් තියෙනවා අපව තව විදිය මලක් තියෙනවා ඒ වගේ ස්වභාවිකව මල් නෙමෙයි මේ සඳහට භාවිත කරන්න බලන්න අපි මම මේ කුෂන් කවර ළඟ තියෙනකොට මේ ඇත්තටම මම මොලියෙන් හිතුවා මේ මේ තිබෙන මල මේ නිකන් අර ස්වභාවිකත්වයක් නෑ කියන එක මම කන්නේම කල්පනා කළා ඒක ඊටම වටින දෙයක් අලුත් දෙයක් නෙවෙයි ඔව් දැන් මේ වගේ නිර්මාණයක් කරනකොට හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් හැමදාම ඉතින් මේ ලබා දෙන උපදේශය තමයි සුනි ස්වභාවික පරිසරය දිහා හොඳට බලන්න ගහකොළ දිහා ආකාස දිහා කුරුළු දිහා අපි නිර්මාණයක් කරනවා නම් ස්වභාවික පරිසරය දිහා විදයක් කරනවා නම් ඒ වගේම යොදන්න ඕනේ කියලා ඉක්මනට වෙලා බලලා අනිත් කාරණා කතා කරමු ඔබට හිතේවි වෙනද කිව් කතාව නෙමෙයි අද මේ කියන්නේ එක එක හැඩ තියෙනවා එක එක විදිය මේක ස්වභාවික පරිසර දේවල් නම් අපිට නිකන් වෙනස් ඉදියේ අපි විතර පරිසරෙන් දකින්න නැති හැඩතල මල් ගහකොළ වදා ගන්නවා කියලා. ඒකට කෙරෙන ඉඳන්ම ඕනම වන්නේ කදා ගන්න පුළුවන් දැන් ස්වභාවික පරිසරයෙන් නම්න්නේ අර වර්ණ අනිවාර්ය වන්නේ. එතකොට මේක වර්ණ වලට ප්‍රශ්නයක් නැහැ. හැඩයට ප්‍රශ්නයක් නැහැ. මෙහුම්කම කීපයක් තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන් අර කිව්වා වගේ මේ එම වර්ණම දැන් මේ මල මේ වර්ණ කියලා එකක් නැහැ මොකද මේක ස්වභාවික පරිසරය අපි දකින මල නෙමෙයි නිසා මම දැන් සාමාන්‍යයෙන් අපි කැන්ඩි නූල් ගන්න කියලා වෙනස් වෙන නූල් වර්ගයක් තියෙනවා ඔව් මම මේක ගෙනම පෙන්නන්න දැන් මේක කොබන් කොබන් ටිකක් මහතයි කියලා දැන් මේක කොරල් නූල් කියලා මේක හඳුන්වනවා මේක ඇත්තම ලංකාවේ මිලදී ගන්න නැහැ නමුත් මේක හරි ක්‍රමයේ අපි දැනගති උතු නිසා මම මේ කරගෙන ආ මේ මේ කුරුල් මේක කී මූල් එක මේක කැරැල්ල වුණාට මේක මූල් ආ දැන් ඉතින් අපේ රටේ තියෙන මූල් හරියන්නේ නැද්ද ඒක ගන්න බෑ ඒක තමයි ඒකට වඩා හොඳ අපි පාවිච්චි කරන්නේ මූල් අපි වෙනද පාවිච්චි කරන මේ කපු කැරැල්ල මූල් තමයි පාවිච්චි කරන එකම දේ අපි මහත පෙනුම ගන්න ඕනේ නිසා අපි පොටෝල් ප්‍රමාණය වැඩියෙන් ගන්නවා මේක පිඹුන ගතිය වැඩි කියලා සඳහන් කළා. ඒක දානේ ඔය අර එහෙදි මහන්නේ ඇත්තටම යුරෝපයේ මේ සඳහන් එක මේක කුල් මූල් කියලා තමයි හඳුන්වන්නේ. හරි. හොඳයි. දැන් ඒක නිතරම කියලා ගැටලුව ප්‍රශ්නයක් නෑ. අපි ඒ සඳහන් ටික අපි ආදේශයක් හැටියට අපේ මේ නූල පාවිච්චි කරන එකම දේ අපි අර පොඩ්ඩක් මහත වෙන ඕනේ හින්දා පොටෝ ප්‍රමාණය වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා. අපි තෝරගන්න නිර්මාණය වෙනදා අපිට කැමති විදියට ඉදපත් කරගන්න පුළුවන්ද? අපි පොඩක් පතක සංවාදක තියෙන දේ පිළිපත් කරන්න පුළුවන්. ඒක අපිට වගේ හොඳටම අඳින්න පුළුවන් නම් හිතලා දෙන්න පුළුවන්. මේ හිතලා දෙන්න. ඔය ඒක ඇත්තටම මෙහෙම හිතලා දෙන්න ඕනේ නැහැ. අපි දකින මොස්තරක් දැන් ඔය වගේම මම දැකලා තියෙනවා හරියට මේ හෑන්ඩ් බෑග් අර නිකන් ගෙනියන බෑග් වගේ වගේ මොස්තර හරියට තියෙනවා. ඉතින් අර දැන් ඇත්තමල් නෙමෙයිනේ දෙන්න හැබැයි මෙන්න මේ විදිහේ මේ රූප වෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ. දැන් මල් පොළ ওই වගේ වෙන්න ඕනේ. ඉතින් ඕක නම් ඇත්තටම ඕන කෙනෙකුට අඳින්න පුළුවන්. එච්චරම මේ අඳින්න අමාරුත් නැහැ. දැන් ඕක තියෙන නිර්මාණ ටික බැලුවොත් පේනවා. ඒ තියෙන මල් එච්චර අඳින්න හැම අමාරු විදිහේ මල් නෙමෙයි. හරි වෙන්න මේ විදිහට. මේක ඇත්තටම ඕගොල්ලොත්මේ කිව්වා වගේ හරි සරලයි. මේ වර්ණවල හොඳ ගැළපීමක්. දැන් හැමදාම නිර්මාණයකට යොදා ගන්නකොට මේක හරි සරල බව දැනෙනවා මේ වගේ නිර්මාණයක් කරනවා කොයි වගේ ප්‍රතිද අවශ්‍ය වෙන්නේ කියලා අපි නිර්මාණ කරන ගමන්ම කතා කරා මේකෙදි පසුබිම් රෙද්ද සඳහා අපිට ලිනන් පොලියෙස්ටර් කපු ඕනම රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන් පසුබිම් අනුව ඒ කියන්නේ මේක බෙල්ල බලා වර්ණ වෙන්න ඕනේ කියලා කිව්වොත් නෑ අපිට තද වර්ණයක කරන්න පුළුවන් තද වර්ණ
වර්ණ අපි පොඩ්ඩක් ඒකේ ඒකට ගැළපෙන වර්ණ පාවිච්චි කරා. දැන් පසුබිම් වෙද්දී අනුව අපිට ගැළපෙන නූල් වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. රෙදි තෝරන එකෙන් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අනිත් එක මේක ඕනෑම දෙයක් සඳහා. දැන් මම ගෙනල්ලා තියෙන කුෂන් කවරයක් සහ බිත්ති සංසිල්. ඊට අමතරව අපිට මේස රෙදි ඇඳ රෙදි වගේ ඕනම දෙයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. තමුගා තේවල තියෙන කතා කරන මේ නිර්මාණ කරන පටන් අරගෙන ඒ අතරතුරේ කතා කරමු. දැන් මම ඉස්සෙල්ලාම අපේ නිර්මාණයේ තියෙන දම් පෙහෙති මල ඒ මල කරන ආකාරය කියලා දෙන්න. දැන් මේකෙදි මම මේ දම් පාට නූල මෙතන නූල් පටවල් හතරක් පාවිච්චි කරලා තියෙනවා. නූල් පටවල් හතරක් තමයි. ගතවන් පාට පොඩ්ඩක් මහතර ගන්නවා කියලා ඒ සඳහා තමයි. දැන් මේ මැහුමේ නම් පිස්තිල් නැවම. දැන් අපි මෙන්න මෙහෙම ඉන්දිකා රූප පිටකට ගත්තා. මෙතන ඊළඟට ඉන්දිකාතුව මෙහෙම වම් අතට අරගෙන දෙවරක් ඉන්දිකාතුව වටා ඔත්තලා තරමක් එමයි. මේක අපි පාදයක් සහිත වංශගතය කියලා හඳුන්වනවා. පිස්තිල් මැස්සන් කියලා හඳුන්වනවා. මගේ අතේ තියෙන නිර්මාණය ඔක නැහැ නේ. ඒක නෑ. ඒක තියෙන්නේ අර අපේ මේ මෙතන තියෙන රාම කරපු නිර්මාණය. සිතකට ඇත්තටම දැන් පුළුවන් බලන්න තියෙන්නේ. පුළුවන් මහන් නැතිව තමයි ප්‍රශ්නෙක සොයන්නේ. ඇත්තටම මෝ දැන් මෙතන කියලා දෙන විදියට ටිකක් දැනුමක් තියෙනවා. හැබැයි මේක අර දැන් අපිට මගතරේ හම්බෙලා කතා කරන මොහොත දෙන කියන්නේ සිද්ද අපි මැහුවා. මෙන්න මේ විදිහ නිර්මාණ කරා. මෙන්න මේ නිර්මාණ කරන්න ගිහලා ඇත්තටම මේක ඇත්තම හැකියාව තියෙන කිසිසෙක. මේක තේරිම කෙනෙකුට පුළුවන් කෙනෙකුට බෑ කියලා නෑ. ඉගෙන ගත්තත් ඕන කෙනෙකුට පුළුවන්. දැන් මම මෙතනත් එක දැන් අපි කතා කරනවා මේ කොහොම හරි විවේක කරන් අපි එන්නම් කියලා කිව්වට ඒ වෙන්නේ නැහැ නේද? ඒක තමයි කරන්න ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒක තමයි ඔබත් මේ නිර්මාණය බලනවා වගේම මේ ගම මපිත් එක්කම සජීවීව ගෙදරදී දැන් ඔබේ මහු පෙට්ටියත් ළඟ තියෙන නිසා මුලක් වෙලාට ගත්තා විශේෂාංගයේදී ඔබ එකතු වෙන්නේ ඒ සියල්ල සමගින්න අපිත් එක්කම මහනකට ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට ඒක විසඳගන්න පුළුවන්. ඔව්. මොකද පළවෙනි එක මහනකටම තේරෙනවානේ දැන් මේ ළඟට මෙහෙමයි වෙන්නේ කියලා ඒක වත් එතකොට විසඳගන්න පුළුවන්. මේ මෙහෙම ඇත්තටම ඉතුරුම අමාරුත් නැහැ. එකම දෙයක් දැන් ඒ අර කියන පිළිවෙලට දැන් මෙහෙම ඉදිකටුව ගත්තා. මේක අනෙක් අපිට අරගෙන මේ ඉදිකටුව වටා දෙවරක් එතුවා. මෙහෙම තවම කෙනෙක් අපිට මෙහෙම අවශ්‍ය යම් දිගකින්ද ඒ දිගෙන් එතන ගහනවා. දැන් අපිට වෙනත් ඕනම රෙදි වර්ගයක් අමුරෙදි නැතුව වෙන ඕනම රෙදි වර්ගයක් භාවිත කරන්න පුළුවන්ද? පුළුවන්. වඩා හොඳ ලිනන්. ලිනන් පාවිච්චි කරා. මොකද ලිනන් එකේ මෙහෙම අර එකේ හොඳ පෙනුමක් එනවා. නම් පොලියෙස්ටර්, සිල්ක්. සිල්ක් රෙද්ද එකම දේ පුරුදු වෙන කෙනෙකුට සිල්ක් රෙද්ද මහත් අමාරුයි. නමුත් සිල්ක් රෙද්ද කරන්න පුළුවන්. දැන් මේ ආකාරයෙන් තමයි මේ මෙහෙම කරන්නේ. මම ඒක රූප සටහනකින් පෙන්වන්න. අලෙ මෙතුමිය විසින් හසුමිත එතුමිය කියලා දෙන පාඨමාලා පොත් වල ලෝකයේ ප්‍රසිද්ධ මෙහෙම ක්‍රම නැත්නම් මේ ගෙත්තම් ක්‍රම තිත්තාරූප පිළිබඳව බොහෝ පොත් කියවිලා තියෙනවා. ඉතින් ඒ ඇසුරෙන් තමයි මේ රූප සටහනත් අපි පෙන්වන්නේ. දැන් මේ තියෙන රූප සටහන මේ දිහා බැලුවොත් පැහැදිලිව අපිට පේනවා. දැන් මෙතන මෙහෙම ඉන්දිකාතුව පිටකට ගත්තා. ඉන්දිකාතුව වටා දෙවරක් ඇතුළු අපිට අවශ්‍ය දිගේ ඉන්දිකාතුව ඇතුළට දැම්මා. එතකොට අපිට මේ වගේ මෙහොමක් ලැබෙනවා. අර පුංචි පුංචි මල් මහලවන්නුත් මේක පොලේ මේ මැහුම ඇතුළට මේක මේ විතරක් නෙමෙයි මේක කුඩා මලක් දැන් මේක වටේටම මැහුවා රවුම් මලක් හැදෙනවා. දැන් මේ මැහුම ඔයෙක් දේවල් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේදී අපි පාවිච්චි කරලා තියෙනවා අතන ඒ මේ රාමු කරලලද පින්තූරේ තියෙන දම් පැහැති මල. ඒ මල සඳහා තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. මේක මේ වගේ තව මම හතරක් විතර මේකට දැම්මනම් මල සම්පූර්ණයි. හොඳයි.